අපි අම්බලන්තොටදී පළවෙනි අභියෝගේ බාරගෙන පළවෙනි රැස්වීම තිබ්වා. මං එදා කිව්ව දෙයක් තමයි අපි මේ රැස්වීම් මට ගෙනියන්නේ එකකට එකක් අඩුවෙලා නෙවෙයි එකට එකක් නොදෙවෙනි විදියට අද වැල්ලවායේ මේ රැස්වීම ජන ගඟක් එකතු කරන්න ජගත් පුෂ්පකුමාරට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි සහෝදර සහෝදරියනි දැන් 14 වෙනිදා තියෙනවා බදුල්ල රැස්වීම. ඒක තියන්නේ නිමල් සිරිපාල ඇමතුමයි චාමර සම්පත් ඇමතුමයි ඩබලම එකතු වෙලා තරඟෙට තියෙනවා ඒ රැස්වීම. මේ වගේ දෙගුණයක් තවත් එකතු කරලා ඒ රැස්වීමත් අපි ජයග්‍රහණී රැස්වීමක් බවට පත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කඩන්න පුළුවන් බිඳින්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. අපි මේ පක්ෂයේ විවිධ වෙලාවන්වල විවිධ විදියට ගැටලු ඇති වුණත් මේ පක්ෂයේ ශක්තිමත් ඉදිරියට යනවා. ඒ වගේම තමයි අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් ජීවයක් වෙන්න තවත් ශක්තියක් වෙන්න අපි සන්ධානයක් මුල්ක අපි පක්ෂයේ මුල් කරගෙන සන්ධානයක් ගොඩ නැගෙනවා. මේ සන්ධානය ගැන කතා කරා අපි ලංසා මැතිතුමල්ල අපි මාස ගණනක් කතා කරා. එදා අපි හැදුවේ කලින් ඉඳපු සභාපතිවරයාත් එක්ක විශාල සන්ධානයක් ගොඩනගාගෙන ඉස්සරහට යන්න. එතුමට උනේ නෑ මේ ඕන උනේ නෑ මේක ඉස්සරහට ගෙනියන්න. එතුමා මේ පක්ෂේ අඩියටම ඇදලා දැම්මා. 140ක් මන්ත්‍රීවරු එක්ක බාර දුන්නු පක්ෂේ මන්ත්‍රීවරු දෙන්නෙකුට ගෙනිච්චා. අපි අද ඒක වේගෙන් වැඩි කරගෙන යනවා. වේගෙන් වැඩි කරගෙන යනවා විතරක් නෙමෙයි අපි ඊළඟ ජයග්‍රහණය කරා මේ සන්ධානයත් මේ පක්ෂයත් මෙහෙවනවායි කියන එක ඔබට සඳහන් කළ යුතුම වෙනවා. සහෝදරවරුනි ඔබ දන්නවා අපි අභියෝග බාරගත්තු කට්ටිය මේ ඉන්නේ ඔක්කොම අපි අභියෝගවලට මූණ දුන්නු කට්ටිය. අපි හැමදාම අභියෝගවලට මූණ දුන්න විතරක් නෙමෙයි අභියෝග ජයග්‍රහණය කරා. පුෂ්පේ මමයි පාර්ලිමේන්තුවට එන්නේ 94 මේ කණ්ඩායමේ ඉන්නවා අනුර අපේ ඔව් එච්චරයි ඉන්නේ මම හිතන අනිත් කට්ටිය නිමල් ඇමතුමා ඊට කලින් ආවා. අපි 3 දෙනා ජොන්සන් රත්න මැතිතුමත් ඊට කලින් ආවේ පාර්ලිමේන්තුවට 89 සුමේද මැතිණියත් 89 අපි ඊළඟ බැච් එක විදියට ආවේ 94 ඇවිල්ලා අපි හරි විදියට හිටියා. අපි එදා මල්බෙරි කණ්ඩායම හදලා අද වගේ නෙමෙයි අපි එදා ආණ්ඩුව වැරදි කරත් ඒ වැරදි වලට විරුද්ධව අපි නැගී හිටියා. අපිට කොන්දේ හයිය තිබුණා. අපි සමගියෙන් එකමුතුව කණ්ඩායමක් විදියට ඉස්සරහට ගෙනහිල්ලා මේ දශක 3ක දේශපාලන පරිවර්තනය අපි ඇති කරා. අපි කවදාවත් වෙන් වුණේ නැහැ. පුෂ්පේ මම එකටම හිටියේ අපි එකට සහෝදරය වගේ හැම වෙලාවෙම අපේ දේශපාලන වැඩපිළිවෙළවලදී අපි එකට හිටියා. අපි හොඳ වෙලාවෙත් හිටියා වැරදුණු වෙලාවෙත් හිටියා. අපි කවදාවත් වෙන් වුණේ නැහැ. ඒ හැම වෙලාවෙම අපි බැලුවේ අපිව බලයට පත් කරපු ජනතාවගේ අදහස මොකද්ද? එයාට උදව් කරන්නේ කොහොමද කියන එක තමයි අපි හැම වෙලාවෙම කල්පනා කරේ. ඔබ සිහිපත් කරන්න 94 මේ පුෂ්පේ පාර්ලිමේන්තුවට එනකොට මේ මොනරාගල දිස්ත්‍රික්කේ කොහොමද තිබුණේ කියලා. මොකද මම ඊටත් කලින් ඉඳලා මේ පැත්තේ ආවා. මම 89 භීෂණේ කාලෙත් මෙහෙ හිටියා. මම මේ පැත්තේ හිටියා. මම දන්නවා මේ නගරෙවත් විදුලි බලයක් තිබුණේ නැහැ. ගම්මානවල විදුලි බලය තිබුණේ නැහැ. පාරක් තිබුණේ නැහැ. වතුර ටැප්පයක් තිබුණේ නැහැ. සුමේදලා ජගත්ලා මේ කණ්ඩායම සොයිසත් අද නැති වුණත් අපි කියන්න ඕන මං ඉදන් ඉදිරියේදී මෙතන එයි. එයාට වෙන වේදිකාවක් හරියන්නේ නැහැ. සොයිසට ගැළපෙන වේදිකාව මෙතන. අතන ගිහිල්ලා වැඩක් වෙන්නේ යාම කරපිංච බවට පත් වෙනවා. කතාවට විතරක් ගේනවා විතරයි. කතාවට ප්‍රයෝජනට ගනී වැඩක් කරලා දෙන්නේ නැහැ. වැඩක් වෙන්නේත් නැහැ. ඔව් බණ්ඩ එතන එන්න දෙන්නේ නැහැ කොහමඩවත්. බණ්ඩ සොයිස පැත්තකටම දාන වෙන නිසා මං කියන්නේ මේ 3 දෙනා එකතු වෙලා මේ දිස්ත්‍රික්කේ ලොකු පරිවර්තනයක් ඇති කරා. මම ඊයේ මොනරාගල හිටියේ මං එහා කොනේ ගියා. මං සියමල ආණ්ඩුව පැත්තේ ගියා. මැදගම පැත්තේ ගියා. ඔක්කොම පාරවල් ටික හදලා ලයිට් ටික දීලා ඒ සම්වර්ධනය ආද ඇති කළා තියෙනවා. ඒ කටයුතු කරේ මෙතුමලා. ඒ නිසා තමයි අද ජනතාව මෙතෙන්ට එන්නේ. අපි හැමදාම හරි විදියට හරි තීන්දුව ගත්තේ.
අපි ගත්තු කිසිම තීන්දුවක් පිළිබඳව පසුතැවෙන්න අපිට හේතුවක් නෑ. ඒකට හේතුව තමයි අපි තීන්දුව ගන්නකොට ජනතාවගේ පැත්තේ ඉඳලා මේ තීන්දුව ගත්තේ. දැන් මේ වතාවෙත් උනේ එහෙම දෙයක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි ඡන්දයක් කවදාවත් දුන්නේ නෑ. අපි එතුමාට විරුද්ධව තමයි දේශපාලනය කරේ. නමුත් ඔබ දන්නවා රටේ ජනාධිපතිවරයා අයින් වෙලා අගමැතිවරයා අයින් වෙලා යන්න සිද්ධ වුණා. මේ වගකීම් බාරගන්න එදා කතා කරා. මේ වගකීම් බාරගන්න කියලා කිව්වේ කාටද? පළවෙනියට කිව්වේ සජිත් ප්‍රේමදාසට මේ වගකීම බාරගන්න කියලා. අපේ කණ්ඩායමම ගිහිල්ලා කිව්වා අපිට තනතුරු එපා, මේ රටට අගමැතිවරයෙක් ඕන, මේ රට අරාජික වෙන්න බෑ බාරගන්න කියලා. එයා මොකද කිව්වේ? කනේ මේ ගිනිගොඩ බාරගන්න බෑ කිව්වා. මේ ගිනිගොඩ බාරගන්න බෑ කියලා කිව්වා. මේ මරාලේ බාරගන්න බෑ කිව්වා. ඊට පස්සේ එයා බාරගන්නේ නැති වෙනකොට ගියා අනුර කුමාරගේ ළඟට. අනුර කුමාරට කිව්වා මේක බාරගන්න, අපිට තනතුරු එපා, මේ රටට නායකයෙක් ඕන, මේක බාරගන්න කිව්වා. අනේ මට නම් ඕක කරන්න බෑ කිව්වා. මේ දෙන්නම් මේ අගමැතිකම් ජනාධිපතිකම් කරන්න අකමැති නිසා නෙමෙයි, මේගොල්ල දැනගෙන හිටියා මේගොල්ලන්ට මේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. ඒක තමයි අපිට කිව්වේ. පැය 12ක් 13ක් ලයිට් කමන එක කොහමද නවත්තන්නේ? කොහමද ඩීසල් ටික දෙන්නේ? කොහමද ගෑස් ටික දෙන්නේ? කොහමද පෝර ටික දෙන්නේ කියන බය නිසා තමයි, ඒ බය නිසා තමයි මේගොල්ල බාරගත්තේ. නැත්තේ නැත්තම් බාරගන්න බාරගත්තේ නෑ. එතකොට මොකද්ද වෙන්නේ? කවුරුවත් බාරගන්නේ නැති වෙලාවේ අන්තිමට මේ කණ්ඩායම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගිහිල්ලා කිව්වා, තනියෙන් පාර්ලිමේන්තු ආපු පුද්ගලයාට ගිහිල්ලා කිව්වා මේක බාරගන්න කියලා. බාරගන්න කියලා කිව්වා. එතුමා මොකද්ද කිව්වේ? මම මේක ගොඩ දාන්නම්, මම මේක අමාරුවෙන් හරි තැනකට ගේන්නම්, හැබැයි මට සහායට කණ්ඩායමක් එන්න ඕන කිව්වා. මං තනි මිනිහා කියලා කිව්වා. ඊළඟට අපි කිව්වා අපි එකතු වෙලා උදව් කරන්නම් කියලා. ඒ අනුව තමයි අපි ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් අරගෙන මේ වැඩපිළිවෙළට සම්බන්ධ වුණේ. ඒ වෙලාවේ මට බාර දුන්නේ කෘෂිකර්ම ඇමතිකම. කෘෂිකර්ම ඇමතිකම දෙයියනේ තමුන්නාසල දකින්න ඇති ලෝක ඉතිහාසයේ කවදාවත් නැති දේවල් සිද්ධ වුණා. ලෝක ඉතිහාසයේ වැඩිම පඹය පිච්චුව නම් පිච්චුවේ ඒ වෙලාවේ ඉඳපු කෘෂිකර්ම ඇමතිවරයාට. එහෙමනේ, හැමදාම රැයට පඹය 10ක් 12ක් පුච්චන, හැමදාම පෙළපාලි යන, හැමදාම විරෝධතා. ඉතින් මේ වෙලාවේ මට ඒ වගකීම බාර වුණා. පෝර නැමක් ගේන්න ඩොලර් තිබුණේ නැහැ. පෝර සමාගම් වලට විතරක් මිලියන 29,000ක් ණය ගෙවන්න තිබුණා. මිලියන 29,000ක් ණය ගෙවන්න තිබුණා. ඒ වෙලාවේ මේ අභියෝගය බාරගෙන අපි පෝර ටික ගෙනල්ලා රුපියල් 40,000ට ගන්න තිබුණේ නැති පෝර. දැන් කීයද යූරියා? දැන් 10,000න් 15ට. දැන් තියෙන්නේ 8,500යි 9,000යි දැන් පෝර තියෙන්නේ. අපි තමුන්නාසයාට තව ඊළඟ කන්නේ වෙනකොට ආයෙසරයක් පෝර මිල අඩු කරලා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ සහතික කරනවා. අපි ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැන් සොයාගෙන තියෙනවා. එදා ඩොලර් මිලියන 50ක් තිබුණේ නැති විදේශ සංචිතය අද ඩොලර් මිලියන 5,500ට එහා අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි එදා ගත්තු තීන්දුව නිසා රට ඉස්සරහට යන්න පටන් ගත්තා. අද පැය 24 විදුලිය තියෙනවා, තෙල් ටික තියෙනවා, ගෑස් ටික තියෙනවා, පෝර ටික තියෙනවා. දැන් තියෙන්නේ මිල වැඩි කියන චෝදනාව විතරයි. අපි ඒකත් ක්‍රමානුකූලව දැන් ටික ටික අඩු කරගෙන එනවා. එන මාසෙ වෙනකොට විදුලි බිල ආයෙ සැරයක් අඩු වෙනවා. ආයෙ විදුලි බිල අඩු වෙනවා තමුන්නාන්සලට. ඩීසල් ටික, පෙට්‍රල් ටිකත් තව ටිකක් අඩු වෙනවා. ඒ වගේම මම කිව්වා පෝරත් තව ටික ටික හරි අපි අඩු කරලා දෙනවා. ඕගොල්ලන්ට අපි පෝර මඩපවර හැම වී ගොවියෙකුටම නොමිල දුන්නා. හැම වී ගොවියෙකුටම අපි නොමිල දුන්නා. ඒ වගේම යූරියා අපි කුඩා පරිමාණ ගොවින්ට පොඩියට වගා කරපු අයට නොමිල දුන්නා. අපි එන කන්න දෙකේ, එන ඊළඟ එන කන්න දෙකම බණ්ඩිපෝර සියලුම ගොවියන් වෙත නොමිලේ ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සහතික කරනවා. දැනටමත් අපිට මෙට්‍රික් ටොන් 55,000ක් පෝර ටික ලබා ගන්න අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි කැබිනට් අනුමැතිය ගත්තා. ඒක බෙදා හරින්නයි පෝර බෑග් වලටයි ඕන මිලියන 3,800ක්
ඒකට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා. අපි ගොවි ජනතාව නගා සිටවන්න ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙනවා. ඔබ දන්නවා ගිය කන්නේ බඩේරුඟු ගා කරන වෙලාවේ ඕගොල්ලන්ට කවදාවත් බඩේරුඟු වලට සහනාදාල දුන්නද? නමුත් ජගත් පුෂ්පමාර අපේ සහෝදරයා මැදිහත් වුණා. මට කිව්වා දෙන්න 10,000කට ලක්ෂයකට වැඩි ඉල්ලුවා. එක්කෙනෙකුට ලක්ෂයකට වැඩි ඕන කියලා කිව්වා. නැද්ද දුන්නේ? පෝර ටිකයි, හාන සල්ලි ටිකයි, බීජ ටිකයි ඔක්කොම මේ මොනරාගල දිස්ත්‍රික්කේ 10,000කට අපි ලබා දුන්නා තමුන්නාන්සලාගේ නායකයාගේ ඉල්ලීම මත. ඒක තමයි තමුන්නාන්සලා පත් කරගත්තු නායකයා ගිහිල්ලා පෞද්ගලිකව දෙයක් නෙමෙයි මගෙන් ඉල්ලුවේ මට මගේ මොනරාගල දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. මොනරාගල දිස්ත්‍රික්කෙන් තමයි බඩිනුගු වගාව අපිට අස්වැන්න ලබා දෙන්නේ. ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න කියලා දැනුත් මට කුටුකුටු ගගා මෙච්චර වෙලා කිව්වේ තමුන්නාන්සලාට අවශ්‍ය දේවල් ගැන. තමුන්නාන්සලාට අවශ්‍ය දේවල් ගැන කිව්වේ බය වෙන්න එපා. අපි ඉදිරි කාලය තුල මේ මොනරාගල දිස්ත්‍රික්කය ලංකාවේ දියුණුම දිස්ත්‍රික්කය බවට පත් කරන්න මේ නායකයොත් එක්ක කෘෂිකර්මයෙන් දෙන්න පුළුවන් හැම සහනයක්ම ඔබ වෙත ලබා දෙනවයි කියන සහතිකය මේ අවස්ථාවේ අපි ලබා දෙනවා. සහෝදරවරුනි, අභියෝග බාර ගන්න බය වෙන්න ඕන නෑ. බය වෙන කට්ටියට කවදාවත් අභියෝග ජයග්‍රහණය කරන්නත් බෑ. අද කියව යන්න පුළුවන්, විවේචන කරන්න පුළුවන්, අඩුපාඩු පෙන්වන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න තමයි බැරි. ඔය දැන් කියාගෙන ඉන්න නායකයෝ ඔක්කොම හැමදාම රෑට ටෙලිවිෂන් එකේ බැලුවම පෙන්වන්නේ මොකද්ද? අර කඩුපාඩුයි, මේක වැරදි, මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕන, හරම තමයි වෙන්න ඕන කියලා කියවනවා. නමුත් සහෝදරවරුනි, මේගොල්ල එක්කෙනෙකුටවත් මේවා කළා පළපුරුද්දක් තියෙනවද? මේගොල්ල සාර්ථක වෙලා තියෙනවද? සජිත් ප්‍රේමදාස ඇමතිගන් දරලා කරපු දේවල් ගැන මම කියන්න යන්නේ නැහැ. මේ ඔක්කොම දන්නවා. ඒවා පාර්ලිමේන්තුවේ හැමදාම විවාද කරන, හැමදාම අයවැලේකන එන වෙලාවට පැය ගාණක් ඒ කරපු කෙරුවාවන් ගැන තමයි විවාදේ තියෙන්නේ. ඊළඟට අනිත් එක්කෙනා අනුර කුමාර දිසානායක දැන් ඉල්ලනවා බලය දෙන්න, වැඩ කරපු කෙනෙකුට බලය දෙන්න. දේතුමා, මේ මන්දරණ අමාත්‍යංශයට තවත් අමාත්‍යංශ කීපයක් එකතු කරගෙන තව වාරි මාර්ගයි ඉඩම් ඔක්කොම මේක ඇතුලේ තියාගෙන මම ආද ඇමතිගම් දරපු කාලේ වගේම කාලයක් එයා ඇමතිගම් කරනවා. ඔබ සිහිපත් කළ බලන්න, දැන් මම පැත්තක ඉඳලා ඇවිල්ලා මේ මොනරාගලට කරපු වැඩ ටික අද බලන්න, එයා අවුරුදු දෙකක් ඇතුළත මොකද්ද මේ මොනරාගලට කරේ? එතකොට බංකොලොත් එච්ච රටක නෙමෙයි, අපි තමුන්නාන්සලාට සහාය දුන්නේ, අපි තමුන්නාන්සලාට වැඩ කරේ. බංකොලොත් එච්ච රටක නෙමෙයි, හොඳට සල්ලි තියෙන රටක, හොඳට භාණ්ඩාගාරේ පිරිච්ච රටක, විදේශ විනිමය හොඳට තියෙන වෙලාවක ඇමතිගම් දරලා අවුරුදු දෙකක් වැඩක් කරන්න බැරි වුණා නම් දැන් ආයේ බලය අරගෙන නායකත්වකම් අරගෙන වැඩ කරන්න පුළුවන් වෙනවද? ඒක විහිළුවක් සහෝදරයා. ලිහලා බලපු මල්ල ඔබල බලන්න ඕන නෑ. මේ රටේ ජනතාව ඔය මල්ල ලිහලා බැලුවා. අවුරුදු දෙකම අසමත්. අමාත්‍යංශ ගත්තු එකක් සමත් උනේ නැහැ. අමාත්‍යංශ හතරක් ගත්තා. ආණ්ඩුවෙන් භාගයක් ගත්තා. නියෝජ්‍ය ඇමතිකමුත් ඔක්කොම ගත්තා. මොකද්ද කරේ? ධීවර ඇමතිකම ගත්තා. ධීවරයා ගොඩ නැගුවද? ගිහිල්ලා ආන්න වැල්ල කරෙන්. මෙලෝදයක් කරේ නැහැ. කෘෂිකර්ම ඇමතිකම ගත්තා. මෙලෝදයක් කරේ නැහැ. කර්මාන්ත ඇමතිකම ගත්තා. ඇමතිකම එක්ක තව ඇමතිකම් ගත්තා. මෙලෝදයක් කරේ නැහැ. ධීවරේ මං එක්ක කිව්වා වැල්ල කරේ ගිහින් ගන්න බලුවා. එහෙමනම් සහෝදරවරුනි, ආණ්ඩුවෙන් භාගයක් අරගෙන අවුරුදු දෙකක් අසමත් වෙච්ච කණ්ඩායමකට ආයේ අවුරුදු පහකට බලය දෙන්න මේ රටේ ජනතාව සූදානම්ද? එහෙමනොත් මොකද්ද මේ රටට වෙන්නේ? මේ රට ආයේ අගාධයට යන්නේ. ආපස්සට යන්නේ. කතා පෙට්ටි විතරයි, කයිවාරු විතරයි, විවේචනය විතරයි. වැඩක් කරන්න මේගොල්ලන්ට පුළුවන් කමක් නැතයි කියනකෝ ඔබ සියලු දෙනා
සාක්ෂි දරනවා මේ ඉන්න සියලු දෙනා හොඳට මේක අධ්‍යයනය කරලා තියෙනවා. එනිසා මම ඔබත් එක්ක මේ ජනහමුවේ අපි අවසානටත් කියන්නේ අපි ගත්තු තීන්දුව නිවැරදි. අපි ගත්තු තීන්දුව හරියට අපි ගත්තා. අද ඔබේ සහෝදර ඔබේ නායකයා අපිත් එක්ක එකතු වෙලා අලුත් ගමනක් යනවා. මේ ගමනේදී මං කියන්නේ අපි තමයි ඊළඟ ජනාධිපතිවරයා මේ රටේ පත් කරන්නේ කියන එක ඔබට සහතික වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපතිවරයා පත් කරනවා විතරක් නෙමෙයි, ඊටත් පස්සේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණේ, ඊට පස්සේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණේ ආණ්ඩු බලය ගන්නේ, ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි නව සන්ධානයයි කියන පණිවිඩය ඔබට ලබා දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා, නව සන්ධානයට ජය වේවා, ජගත් පුසුමාට ජය වේවා.